දේශපාලන පළඟණින් පිළිබඳ සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ පරීක්ෂණ කොමිසම ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසකට එරෙහිව සිදු කළ නිර්දේශ සහ සොයා බැලීම් බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. විජිත් කේ මලල්ගොඩ අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කරන ලැබූපා. එවකට අග්‍රාමාත්‍ය ලේකම්බර ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාට එරෙහිව කරන ලද සියලු නිර්දේශ අවලංගු කිරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු ඇතුළු පෙත්සම්කරුවන්ට රුපියල් 150,000 බැගින් නඩුකාස්තු ගෙවන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පිරිම, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ රාධා මලවිකා කුරුවිට බණ්ඩාර, නීතිඥ ශලනී වීරරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටියා. මේ අතර තමන්ට එරෙහිව අදාළ කොමිසම නිකුත් කළ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙස ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනි රණවක ගුණතිලක, හිටපු නාවික අමුදාපති ට්‍රැවිස් සින්නයා, ආනන්ද විජේපාල, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක්ද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව තමන්ට අගතිදායක ලෙස නිර්දේශ සහ සොයා ගැනීම් නිකුත් කිරීමට අදාළ කොමිසම ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි. මේ තුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් සිදු කරන ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල වග උත්තරකාර කොමිසමේ සාමාජිකින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කළ නිර්දේශවලින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කළා. ඒ අනුව කොමිසම විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරන ලැබූ නිර්දේශ සහ ස්වකනිම් බලරහිත බවට තීන්දු කරන බවත් විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ අදාළ කොමිසමේ සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකින් වන චන්ද්‍රා ජයතිලක, චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. කොමිසම ඒ අයගේ නිර්දේශ සියලු දේවල් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරනු ලැබුවා. ඒ වගේම පැමිණිලි පාර්ශ්වයන් වලට 12-1 විවස්ථාව උල්ලංඝනය වෙලා තියෙන බව අධිකරණය තීන්දු කරනු ලැබුවා. සියලුම පැමිණිලිකරුවන්ට ලක්ෂ කමාර බැගින් වන්දි ගෙවන්නත් තීන්දු කරනු ලැබුවා. අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභීත තීන්දුවක් දුන්නා. ඒ කොමිෂන් සභා සම්පූර්ණයෙන්ම අහෝසි. ඒ කොමිෂන් සභාව ගත්තු තීන්දු තීරණ නීතියට සපුරා පටහැනි කියලා. ස්තුතිවන්ත වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ අභීත තීන්දුව ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත්ම හොඳ තීන්දුවක් දුන්නා. දේශපාලන පරිගැනීම සඳහා මේ විදියට රාජ්‍ය සම්පත් මේ විදියට අවභාවිතා කිරීම පිළිබඳ ඉතාමත්ම හොඳ තීන්දුවක් කියලා අපි හිතනවා.